හිගස්සත් ප්‍රාථමිකයත් එක්ක තියෙන සම්බන්ධය කොයි කාලේ ඉඳන්ද? 1940. අවුරුදු 40 තමයි මම ඉස්කෝලේ ගියන් තියෙන්නේ. මට මතක හැටියට 40 නැත්තම් 41. හිගස්සත් ජේෂ්ඨ මිස්ටර් සිංහල පාසල. ඔය ආදි ශිෂ්‍ය සංගමයේ කොයි කාලේ වකවානුවේද පිහිටෙව්වේ? 1990. ඒජි චන්ද්‍රසේන මහත්මයා, ජයසංග මහත්මයා, සරණපාල මහත්මයා, හේමන්ත දිසානායක මහත්මිය, සේනක මහත්මයා, අයිතිකන අභිජාතක මහත්මයාගේ සහෝදරි TM කුමාර, නන්ද කුමාර. පටන් ගත්තා මේක අක්කිය වුණා. පණගන්වන්න ඕන මේ ඉස්කෝලේ තව ඉස්කෝලයක්. මේක මේ පුළුවන් මේ වැඩේ කරන්න කියලා. ඈතිකක් බලන් කියලා. මොකද සිවිල් එකක ඉස්පිකර බැඳගෙන ගමවට යන්න ඕන නැවත බැනෙන්න කියලා. කිකාරය කරපොට මේක නෑ අභාවයට ගියා. අභාවයට ගියාම රැස්වීම තිබ්බා. සාංවස්සරේ මගේ නම එකපාටම බෑ කියලා බාර ගන්න කිව්වා. මං කිව්වා එන විදුහල්පති තුමාටෝ තුමරියෙන් එක් එක්කෙනාගේ කියලා අහන්න එපා. අතොලොස්සක් මේක ඉන්නවා කොමිටියක්. ඒ කොමිටිය ඒකමතික ගැන තීරණ තියෙනවා. ඒක ළඟ ඉන්නේ කවුද? ප්‍රධාන වශයෙන් අපේ ඉතිහ මොනසිංහ මහත්තයා. ඒකට අපේ වංශාසක ඉන්නේ අපි කැමැත්තෙන්ම දීලා ප්‍රවීණ මහත්තයාදී අයිතිලාට දීලා. ජයතුංග මහත්තයා ඉන්නවා. කර්ණපාල මහත්තයා හොඳ මනුස්සෙක්. කාශ්‍යපෙක් කෙනෙක්. ඒ වගේ කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන් යම් කරගන්න කියන්න. හැබැයි කාගවත් ඔයාගේවත් මගේවත් අරවක ගියමකට පිළිගන්න අදන් යන්න එපා. කොහෙද බලන්න. අත්‍යන්තයේ පාසලක් මේක. ඊන අපි බලමු. අපි කැනෝලා සමෝසාවචා තිබ්බා. අර ඔයට දැන් මොන මේ හවුස් එක උඩට ඒතෙන්ද ඔයා මේ ගෙනිච්චා අපි අංකයක් දුන්නා. අපි පාසල දැන් අංකයක් තියෙනවා. ඒක කියලා හෙල්ගී ඩොක්ටර් එන්නේ ඒක සත්‍ය. අපි ඒක තිබ්බා. ගුවන් විදුලි ඉදිරියේ ගුවන් විදුලි විසුණු ඇරිය. පිටිකරක් තියෙනවා මේවා. ගොල් පිටිකර බස්සර නැහැ. අපේ කීච පත් කරන හැදුවා. අපි ඒක ඉදුන්නේ අපේ එකමුතු කම නිසා. ඔබතුමගේ මගපෙන්නේ මත ගත්තා. පිට ගියේ නැහැ අපි කමුතු කවුද. අල්පති තුමේගේ එක ස්ථිර පැත්තක් තියෙනවා. ප්‍රතිපත්තිය අනුව මේ පැත්ත කොටක් කොයි මේ පැත්ත කොටක් කියන්නේ ප්‍රමාණයි. ඇති ඇඟිලි පාත්තිය නම් මේක විදුහල්පති නම් මේ හතර විශ්ව දෙමව්පියෝ ගුරු. ඒ බැනලා ඒ තත්ත්වය තියන සම වැඩ කරේ. කාගවත් කියලන් ඇවිවේ නෑ. මට මට ඇවුන්නේ මට ඇහිලත් නෑ මට කියලත් නෑ මම මේ කරත් නෑ කියනවා. ඔබ දිහට මම මේ පක්ෂපාතෝ මෙච්චර කාලයක් ඉන්නවා. ඒකට අත තියන්න එපා. වැඩි වැටකට අත තිබ්බොත් ඒක ප්‍රධාන වශයෙන් විරුද්ධ වෙන මම පියදා.